ඉතා අතීතයේ සිට මිනිසාසිය අවශ්‍යතා අනුව විධ ආකාරයේන්ත්‍ර සූත්‍ර නිපදවන්නට පෙළබුණා. එහි ප්‍රධාන අරමුණ වූයේ බාණ්ඩ ප්‍රවාහණය සහ මගින් එකවර වැඩි පුර ප්‍රමාණයක් රගෙනයාමයි. හි ප්‍රතිඵලයක් වශයෙන් මෙම වාහන නිර්මාණය වුණා. ඒවායින් බොහෝමයක්ම පැරි සෝවියට් ෘසියානු සූහහා්ඩු සමයේදී නිෂ්පාදනය වීමත් විශේසි කැපීපෙනීමක්. අදාපිවාලට දැනුමුවල් තුළින් අරගෙනාව එතෙක් මෙතෙක් ලොව බිහිවූ පුදුම ආකාරයේ වාහන පිළිබඳවයි. ඒමනවද කියලා දැන් අපි බලමු පළවැනිී තමයි රුසිියාවේ ටයිෆූන් සප්මැරීණය මෙම සත්්මැරීණය නිෂ්පාධනය කරලා තියෙන්න්නේ පැණනිි සෝවියට් සමූහාණ්ඩු සමේදී. එන්නි කියන්නන්නේ න්නේ ගුවන් නයක් පිළිබඳවයි. ඒ තමයි යුක්‍රේණය සිහින ගුවන් යාානය ඉදස් නමසි අසුවටේද. යුක්‍රේණය දී නිපදවමය මුද්‍රයාහිවත් යුක්්‍රේන බස්සින් සිහිනය ලස හඳුරනවා මෙහි ඉංජිින් හයගින් සමාන්්‍යිතවනාතර මේ අදටත්ලෝ විශාල ඇතම ගුවන් යාානයයි සෝව් සමහන්ඩු අභ්‍යවකාශ මෙහි යමේ පුරන් අභ්‍යවකාශ යානය ප්‍රවාහණය සඳහාය නිපදවා තිබෙනවා. හිහන ගුවන් යානයේ දිග මීටර් අසූ හතරක් වන අතර උස මීටර් දහටයි දැශම එකක් වෙනවා. එමෙන්ම පියාපත් මීටර් අසුවටයි දැශම හතරක් වෙනවා. බරකිලෝ දෙලක්ෂ අසූ පන් දහසක් පමණ වනවා දැන්නපිකතා කරන්නේ යන්නේ මස් බාන්්ඩ ප්‍රවහන්නනවකාව පිළිබඳවයි. දින්මාගේ මර්ගක් සමාගමට අයත් මෙම නෞකාව ලෝ විශාලඇතම බාණ්ඩ ප්‍රහණන අෞකාවයි. දස් ධාතුනවසරේ ජූලි පාලොස්ව නිදා ආසිියාවේ සිට යුරෝපේ දක්වා යාත්‍රා කරමින් නෞකාවසිය මංගල ගමන සිදු කලාා. මෙහි ඒක වර කන්ටේනර් බාලුම් දහට දාහක් පටවන්න පුළුවන්. මක් සමාගමේ ඉල්ලීම අනුව දකුණකොරයාාවේ ඩව් ශිප්වෙෙල්ඩින් සමාගම එය නිපදවා තිබෙනවා. දැනර්වසර කිහිපේකට පෙර මක් සමාගම තවත් මෙවැනි නෞකා විශ්සක් නිෂ්පාදනය කරන්න එඇනුම් කරලා තියෙනවා. මෙහි මේේගේය නොට් පසි තුනක් පමණවනවා. මෙම මක්ස් නැව දිගින් මීටර් හාරසයක් වන අතර පළල මීටර් පනස් නොමයක් වනවා එස මීටර් හැත්ත තුනක් වන අතර විස්ථාපනය වන්නේ ටොන් පනස් පන්දාහක්. දැංඟපි කතා කරමු සූහුව ක්‍රෆ් එක ගැන ඒ එක නිර්මාණය කරන්න අආරම්භ කරලා තියෙන්නේ එදදාහස් නමසේ අසූ අටවසරේ දී. රුසියාාවවේදී එම සූප පන්තියේ හුව ක්‍රා්ටේල් ලොව එතෙක් මෙතික් නිපද වූ ශාලතම දිීවගොඩ දෙකීම ක්‍රා කරන හමුදා යාත්‍රාවලෙස් සැලගෙනවා. එහි ඇතිවර්ග මීටර් හාර සියක ඉඩ ප්‍රමාණය තුළ සෙබලුන් පන්සිය දෙනෙකුට යාහැ කියිය. එසේ නැත්තම් ටොන් එකසි පනාග යුද රත මීට පටවන්නත් පුළුවන්. මෙහි උපරිම වේගේ නොත්් හැත්තෑ වක්ගෙනවා. රුසියාව යුග්‍රේණය සහ ග්‍රීසිය මෙම යාාත්‍රා භාවිතා කරන් රටවල් අතට එක්වනවා. හිදිග මීටර් පනස් හතක් පමනවන අතර පල මීටර් ්‍රසි පහයි දැශමහයක් පමණවනවා විස්ථාපනය වන්නේ ටොන් පන්සිය පනස් පහක් පමණයි ඉතිංවාට මේ රතේ ගැන මොකද හිතෙන්නේ ඒකත් පල්හෙන් කමෙන්ට් කරන්න දැන් අපි කතා කරන්නේ අන්නේ එමIයි විසි හය කියන හෙල්කොප්ටරය ගැන මේ නිර්මාණය කරලා තියෙන්නේ එද්දාස් නොමසිය හැත්ත හතවසරේ දී මෙ හෙලිප්ටරේ ඇති විේෂාතයවන්නේ ගුවන් ්‍යානයගෙන් ලඟාවිය නොහැකි ස්ථානයකයට එකවරගදිී සෙබලුන් අනුවක් සහ යුද උපකරන්ට ඇගෙන ආමේ ඇති හැකියාවයි. කිලෝෝඩ් අටදස් පන්සීක දිත්ව එෙන්ජිමක් වගෙන් මේ බලගෙන්න්නෙනවා. උපරිමා අඩි පාලොස් දස් අනුව එකක් උසකට මේට යන්න පුළුවන්. ලෝපුරා මෙවැනි හෙලිකොප්ටර් තුන් සීයක් සේවේ යොදවා ඇති බවට කරුණු අර්තා වෙනවා. මෙම හෙලිකොප්ටරේ දිගමීටර් හතලයක්ක් වනා තර උසමීටර් අටයි දශුම එකක් වෙනවා. අවර පෙත්ත දිගින් ීට තිස් දෙගක් වන අර බරටොන් විසි අටදස් දෙසිියක් කෙනවා මේකත් ඉතින් අමුතුම නිර්මාණයක් නේද දැන්නපි බලන්නේ අන්න ආසාහි කලොව්ලරය මෙම කලව්ලරය මුලින්ම භාවිතයටගෙන ඇතේ දස් නම්සිය හැට හතරේ දී මෙම කලව්ලරය නාසාහහි රොකොට්ටු රැසක්ම ප්‍රහණයට දායක වී තිබෙනවා රොකොට්ටු එකලත් කරන ස්ථානයේ සිට එය දියත් කරන කෙනඩි අභෝකාශ මධ්‍යස්ථානය දක්වා හැයි දශම අටක දුරක් ගෙවා යාමට මීට පැහයක් ගතවනවා. මෙහි තික මීටර් හතලයක් වනා තර පල මීටර් තිස්හතර ඇදශම හතක් පමණවනවා එමෙන්ම මෙහි උසමීටර් අටක් වෙනවා බරටොන් දෙදස් අටසිය පනස් අටක් පමණවන මෙය ඉතා විශාල නිර්මාණයක්. මේ වගේ ීඩියෝ දිගටමනාර බන්න ඔයා පල්ල හැන් තිබන රතුපාට සබස්ක්‍රයිබ් බට් එක ප්‍රෙස් කරන්න මේ ීඩියෝ එකකින් ඔයා පුදුමයට ලක්වුණු වාහනය ොකක්ද කියලා පල්ල හැන් කමෙන්ට කරන්න තමතක් කරන්න පා.